වත්තල වැලියමුණ ශාන්ත සෙබස්තියන් මාවතේ නිවසකට තියුණු ආයුධ සහිතව පැමිණි පිරිසක් සිදු කළ පහර දීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. මෙම පහර දීම සිදු තිබුණේ ඊයේ රාත්‍රී 11ට පමණයි. කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් පහර දීම සිදු වෙතැයි වත්තල පොලිසිය පැවසුවා. පහරදීමින් බරපතල තුවාල ලැබූ පුත්කලෙකු රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටිනපා අප වාර්තා කරු පැවසුවේ අදාළ පහරදීමින් නිවසේ තවත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි පහරදීමට අදාළ සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි මේ අතර පසුගියදා නුරුච්චෝලේ පණියඩිය ප්‍රදේශයේදී තරුණියකු පැහැරගෙන ගොස් අතරමඟ දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සේරුනුවර කල්ලාරු යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ කපිතාන්වරේ කෝප්‍රල්වරේක් සහ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් ඒ රාත්‍රියේ යුද හමුදා විසින් නුරුච්චෝලේ පොලිසියට බහර දී තිබෙනවා මේ සම්බන්ධයෙන් නුරුච්චෝල පොලිසිය විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා එහිදී අනාවරණය වූයේ මේ සඳහා යුද හමුදා සමාජිකයින් පිරිසකගේ සහයක් ලැබී ඇති බවට ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කළා. අධ්‍යාපතිතුමාගේ නියමය පරිදි විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකා යුද හමුදා පොලිසිය විසින් ආරම්භ කර ඒ සිද්ධියට අදාළ පුද්ගලයන් 4 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම එම පුද්ගලයන් 4 දෙනා ඊයේ දින නොරොච්චෝලේ පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබුණා. පුද්ගලික ආරවුලක් මත මෙම පහර දීම සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම යුද හමුදා ප්‍රතිතුමා සඳහන් කරේ මෙම පොලිසිය මගින් සිදු කරන ලද ලබන අපරාධමය විමර්ශනයට අමතරව මවුන්ට් එරෙහිව හමුදා නීති යටතේ දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඔවුන් අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි මස 12වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඇහැලියකුඩ පරකඩුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු කර ඇති පහර දීමකින් පුත්කලියකු මිය ගියා. අප වාර්තාකරු පැවසුවේ අදාළ පුත්කලයා සිය බිරිඳගේ සහෝදරයා මෙලෙස පහර දී ඝාතනය කර ඇති බවයි. එම ඝාතනයෙන් පසු ඝාතනය සිදු කළ පුත්කලයාද ගෙල වැළලාගෙන වියකුස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ඉඩම් ආරවුලක් දුරද ගියාමෙන් මෙම ඝාතනය සිදු වෙ ඇති බවයි. දැරියක් අපයෝජනීය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අතරඟුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් අදාළ වෙබ්බඩවියේ හිමිකරු වන පානදුර නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි 45 ඇවිරිදි පුද්ගලයෙක් අතඩංගුවට ගනු ලැබුවා. ඊට අමතරව මෙම වෙබ්බඩවියේ මුදල් කළමනාකරු ලෙස කටයුතු කරන පිළියන්දල මාවිත්තර අලුබෝලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 28 දිනක් පමණ වෙනවා. තවත් පුද්ගලයන් රැසක් දැරිය මුදලට ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා.